අද මම ඔබ මුණ ගැසෙන්නේ රටේ ඉතාමත් තීරණාත්මක මොහොතක. එක පැත්තකින් රට සම්පූර්ණයෙන් අරාජිත වෙලා කඩාගෙන වැටලා තියෙන්නේ. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බංකොලොත්. රජයම කියනවා. සමාජය කඩාගෙන වැටලා මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපේ සුපුරුදු සම්ප්‍රදායානුකූල සිරිත්විරිත් ගතිගුණ වටිනා ගතිගුණ අතීතයේ සිට අපිට පැවතෙන හැදිච්චකම සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙන්නේ. මත්කුඩු කසිප්පු ඉහවහ ගොස් රට පුරාම මේවට වැඩි හරියක් යටත් වෙලා තියෙන්නේ අපේ තරුණ පරපුර. ඒ වගේම ස්ත්‍රී දූෂණය, කාන්තා හිංසනය, දරුවන්ගේ දූෂණය කවදාටවත් වැඩි තරමට ඉහළ ගොස් තියෙනවා. රටේ පාලනය කඩාගෙන වැටලා සම්පූර්ණයි. රාජ්‍ය සේවයේ රට පාලනය කරන්නේ නැහැ. මුදලක් අතර දුන්නේ නැත්නම් අත පිටිවිරවල කිසි වැඩක් කරන්නේ නැහැ. බොහොම සුළු අතලොස්සක් වන හොඳ රජයේ සේවකීන් ඇරෙන්න. පොලිසියෙන් වැඩක්ම නැහැ. පොලිසියට එන්ට්‍රියක් දාලා වැඩක් නැහැ. මොකක් හරි වැරද්දක් වුණොත් වැරදි කරපු මිනිහා ගෙනල්ලා හොරට එන්ට්‍රි දාලා එයාව උසාවියට දාලා එයාගෙන් ගාණක් අරගෙන යාව නිදහස් වෙන විදිහට තමයි බී රිපෝට් එක ලියන්නේ. අර වින්දිතයා පැත්තක. මේ මිනිහා දුක් විඳිනවා. ඉතින් මිත්‍රවරුනි පොලිසියක් හරියට නැතුව රටක් ගෙනියන්න බෑ. අද විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිසිය තියෙන්නේ රටේ නීතියක් තියෙන නිසා. නීතිය ක්‍රියාත්මක කරන්න. නීතියට පටහැනිව කටයුතු කරන අය විරුද්ධව ක්‍රියා කරලා එවැනි දේවල් යලිත් සිදුවෙන එක නවත්තන්න. අද අපේ රටේ පොලිසිය එහෙම කරන්නෙත් නෑ, කරන්නත් බෑ. මුළු මහත් පොලිසියම නෙමෙයි නමුත් අති බහුතරයක් ඒ තත්ත්වයට වැටලා තියෙන්නේ. ඒකට විසඳුම් රජයට තියෙන පාටකුත් නෑ. අධිකරණය සම්පූර්ණයෙන් දූෂ්‍ය කිරීම රාජපක්ෂ පාලනය. මම ආපහු ගොඩනගපු අධිකරණය ජයවර්ධන පාලනය කාලේ දූෂ්‍ය කරන්න පටන් ගත්ත අධිකරණය අපි හොඳට ගොඩනැගුවා. ඒගොල්ලන්ගේ ස්වාධීනත්වය ප්‍රබල ලෙස දීලා කොමිෂන් සභා පත් කළ පළවෙනි වතාවට එයාට ස්වාධීනත්වය දීලා ශක්තිමත් ලෙස හරි ආකාර තීන්දුව ගන්න. රාජපක්ෂ පාලනය කාලේ ඒවත් ඉවරයි. දැන් ආපහු ටික ටික අධිකරණයේ ස්වාධීනත්වය ලබා ගන්නට උත්සාහ කරනවා අපි වෙනවා. අපි බොහොම සන්තෝසයි ඒ ගැන. රාජ්‍ය සේවය, රාජ්‍ය පරිපාලන සේවය සම්පූර්ණයෙන් කඩාගෙන වැටලා වැඩ කරන්නේ නැහැ, වැඩ කරන්න බෑ. ප්‍රධාන ඇමතිවරු රජයේ ප්‍රධානීන්මට කියලා තියෙනවා අපිට වැඩ කරන්න මිනිස්සු නෑ. ඉතින් මිත්‍රවරුනි මේක රටේ තත්ත්වය. අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාගෙන වැටලා. මේ තත්ත්වය යටතේ අපි මම තව මේ රටේ බුද්ධිමතුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වෘත්තික වේදීන්, විවිධ විෂයන් සම්බන්ධ විශේෂඥයින් අපි එකතු වෙලා විවිධ අවස්ථාවල විවිධ විෂයන් ගැන සාකච්ඡා කරලා අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි දැන් ඉදිරිපත් කරලා තියෙනවා අනාගතයට වෙනසක් කියලා. ලස්සන කවර එකකුත් එක්ක එහි සඳහන් වෙන්නේ යලිත් වතාවක් අද වැටලා තියෙන මහා ප්‍රපාතයෙන් රට ගොඩගන්නේ කොහොමද කියලා. මම හිතන හැටියට මම අවංකව විශ්වාස කරනවා රටක් අවුරුදු 12ක් 13ක් පාලනය කරපු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට මේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක වුණොත් මේ රට ගොඩගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් නෙමෙයි අවුරුදු 10ක්වත් යනවා. නමුත් තව දෙයක් ඕනේ. වැඩපිළිවෙල විතරක් නෙමෙයි. දක්ෂ හොඳ අත්දැකීම් තියෙන කුසලතා තියෙන තරුණ නායකින් අපිට අවශ්‍ය වෙනවා. ටිකක් වයෝවෘද්ධයත් සමග මේකට නායකත්වය දීලා මේක ක්‍රියාත්මක කරන්න. රාජ්‍ය පරිපාලන සේවය උඩ ඉඳන් පල්ලෙහාට ආපහු ප්‍රතිසංවිධානය කරලා ආපහු පුහුණු කරලා ට්‍රේන් කරලා ඒගොල්ලන්ගේ හොරකම් නවත්තලා ඒගොල්ලන් හරියට කටයුතු කරන තත්ත්වයට ගේන්න වෙනවා. අධිකරණය සහ පොලිසිය යලිත් ප්‍රතිසංස්කරණය කරලා ශක්තිමත් කරන්න ඕනේ. එතකොට මේක හරියට ක්‍රියාත්මක කරුවොත් රට ගොඩ ගන්න පුළුවන් කියලා මම ඇත්තටම විශ්වාස කරනවා. රට ගොඩගත්ත කෙනෙක් හැටියට 94 වැටිලා තිබුණ රට ගොඩගත්ත කෙනෙක් හැටියට. මිත්‍රවරුනි, ඉතින් මේකේ තියෙන ප්‍රධාන දේවල් මොනවද? දැන් මේ රටේ මැතිවරණයක් තියෙනවනේ මේ වෙලාවේ. මැතිවරණ වේදිකාවල එක එක කයිවාරු ගහ ගහ යනවා. විවිධ නායකයෝ කියාගන්න විවිධ පුද්ගලයෝ. බයිනවා රටේ ඉන්න හැමෝටම ආණ්ඩු කරපු අයට, ආණ්ඩු කරන අයට. හැබැයි එක වචනයකින්වත් මම හොඳට අය කියේ දේවල් අහගෙන හිටියා. කිසි කෙනෙක්ට මගේ ඉරිසියාවක් නැහැ. මං ආයේ නායකත්වය ගන්න උදැහ ගන්න බලාගෙන ඉන්නෙත් නැහැ. මේගොල්ලෝ මොනවද මේ කියන්නේ? ඇත්ත වශයෙන්ම මේකට රට කරන්න පුළුවන් වේද කියලා. මේ අය පුළුවන් තරම දූෂණයට විරුද්ධව කතා කරනවා. බොහොම හොඳයි. අත්පොලසන් දෙන්න ඕනේ කොයි වෙලාවෙ. නමුත් එක වචනයකින්වත් කියලා නැහැ දූෂණේ මැඩපවත්වන්නේ කොහොමද කියලා. එක වචනයකින්වත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. අපේ මේකේ තියෙන මේ රටේ දූෂණය නවත්තන්නේ, අවම කරන්නේ, නතර කරන්නේ කොහොමද කියලා මේ මම මගේ ආණ්ඩුව කාලේ කරපු දේවල්. ඒ දූෂණයක් පුළුවන් තරම මං කියන්නේ සම්පූර්ණයෙන් නැවැත්තුවා කියලා. විශාල වශයෙන් අවම කරපු නිසා තමයි අපිට යුද්ධයක් කර කර මහා විශාල මුදලක් යුද්ධයට වැය කර කර රටේ ආර්ථිකයේ විශාල වර්ධනයක් ඇති කරන්න පුළුවන් වුණේ. ඒක පුද්ගල ආදායම 3 ගුණයකින් වැඩි කළා. රටේ දළ දේශීය නිෂ්පාදනය 3 ගුණයකින් වැඩි කරලා. රටේ රැකියාවල් ලක්ෂ 11ක් අලුතෙන් හදලා ස්වයං රැකියා ලක්ෂ 5කට අලුත් වැඩපිළිවෙලක් හදලා ස්වයං රැකියාවල් ලක්ෂ 5ක් සාර්ථක කරන්න පසුබිම හදලා දීලා අධ්‍යාපනයේ විශාල පෙරලියක් ඇති කළා. අධ්‍යාපනය තුළ නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් අධ්‍යාපන ක්‍රමයක් හදලා අපිට කරන්න පුළුවන් වුණා. ඒක නිසා මට කියන්න පුළුවන් අපි ළඟ ඒ වැඩපිළිවෙල දූෂණ මර්ධන වැඩපිළිවෙල ළඟ තියෙනවා. ඔය කතා කරන එක්කෙනෙක්වත් අද වෙනතක් නම් මේ දූෂණය අපි නවත්තන්නේ කොහොමද කියලා කියලා නැහැ. දැන් රනිල් ප්‍රොසිජර ජනාධිපතිතුමාත් කියලා තියෙනවා අපි දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා. මම ගෙනලා බැලුවා ඒක කිටුම්පත. තාම මම හිතන්නේ පාර්ලිමේන්තුවට ගෙනාලා නැහැ. මේ කිටුම්පතේ එක වචනයක්වත් නැහැ දූෂණය නවත්තන්නේ කොහොමද කියලා. දූෂණය පටන් ගන්නේ රජේ. රාජ්‍ය තන්ත්‍රය තුළ දේශපාලනඥයෙක්ගෙන්, නායකයෙක්ගෙන්, ඇමතිවරුන්ගෙන්, මන්ත්‍රීවරුන්ගෙන් රාජ්‍ය සේවක
දෝෂකෙන් අතරින් දෝෂේ නවත්වන්නේ කොහොමද කියලා එක වචනයක්වත් නැහැ. කිසිම වැඩ පිළිලක් නැහැ. ඒකේ තියෙන එකම දෙයයි හොරකම් කළා අහු වුණාට පස්සේ හොරාට දඬුවම් කරන්නේ කොහොමද කියලා. ඉතින් මිත්‍රෝනි මේ රැඩිකල් වෙනසක් ඇති කරන්නේ නැතුව අපේ රටේ අර අරගලේ තරුණ තරුණියෝ කිව්වා වගේ රැඩිකල් වෙනසක් ඇති කරන්නේ නැතුව හොරකම් කරන මිනිස්සු අල්ලගන්න බෑ. පොලිසියට පගාව දුන්න ගමන් එමිණියා ගෙදර. මුළු ක්‍රමෙම වෙනස් කරන්න ඕනේ. රැඩිකල් වෙනසක් ඇති කරන්න ඕනේ.